ආයුබෝවන් හැමෝටම. ලෝකයේ මෙතෙක් කල බිහිවුණු බටහිර සංගීත කණ්ඩායම් අතුරින් මිනිස්සුන්ගේ වැඩියම හිතේ රැඳුණු නම තමයි අබා කියන්නේ. අබා කියන නම හිතේ රැඳෙන්න එක හේතුවක් ඒ අකුරු හතරේ තියෙන සුවිශේෂත්වය. ඊටත් වඩා මේ අබා සංගීත කණ්ඩායම ලෝකේ පුරා පොප් සංගීතයේ ඉහළටම එන්න පුළුවන් වුණා. ඉතින් අදටත් 1972 තමයි මේ අබා සංගීත කණ්ඩායම පටන් ගන්නෙ. ඉතින් අදටත් ලෝකයේ අබා කියන නමට ගහන්න තවත් එකක් ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසාම තමයි අබා කියන නම උපයෝගී කරගෙන ඒ අබා සංගීත කණ්ඩායමේ කටයුතු කරපු යම් පිරිසක් විසින් ඔය ඇරවින් ෆ්‍රොම් ස්වීඩන් හරි මොනවා හරි එකක් දාගෙන ඔය අබා කියන නම යටතේ ඒගොල්ලෝ ලෝකේ පුරා සංචාරය කරන්නේ. ඉතින් එහෙම කණ්ඩායමක් ලංකාවටත් ආවා. ඒ කණ්ඩායම ලංකාවට ඇවිල්ලා නොවැම්බර් මාසේ 23 වෙනිදා ලංකාවේ සංගීත ප්‍රසංගයක් පැවැත්තුවා. ඒ සංගීත ප්‍රසංගයටත් වඩා ඒක නිකන් පාටි එකක් වගේ එකක්. ඒක හෝටලයක තමයි පැවැතුනේ, කොළඹ මවුන්ට් ලැවිනියා හෝටලේ. එතකොට මේ හෝටලේ අබා සංගීත කණ්ඩායම් පැමිණීමත් අබා සංගීත කණ්ඩායම් කොච්චර වැදගත්ද කියන එකත් අබා කියලා කියන්නේ කවුද කියන එකත් ඒ සියල්ලම පැත්තකින් තියලා අද අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ඒ අබා සංගීත කණ්ඩායමේ ඒ උත්සවයේ සැමරුම හරි පාටිය හරි මොකක් හරි එකක් ඒක බලන්න ගියපු ජවිපේ කණ්ඩායමක් ගැන තමයි අද වෙනකොට ලංකාව පුරාම කතා වෙන්නේ. හරියටම කතා විය යුත්තේ ඒක නෙවෙයි. හරියට කතා විය යුත්තේ ඒ සම්බන්ධයෙන් අපේ ලංකාවට ඇති වෙන ප්‍රතිලාභ, ඊට පස්සේ සංචාරක ව්‍යාපාරයට ඇති වෙන වාසිය. මොකද අබා කියන නම ඇහුණ ගමන් අබා සංගීත ප්‍රසංගය ලංකාවේ පැවැත්ුණා කියලා කියන්නේම සංචාරක ව්‍යාපාරයේ මහා නැග්මක්. ඒක සාමාන්‍ය ලෝකේ පුරාම සංචාරක ප්‍රවර්ධනය සඳහා ඒ වගේ සංගීත කණ්ඩායම් වගේ දේවල් භාවිතා කරනවා. මොකද ඒක එතකොට ඒ රටක නිදහස, සංචාරක ආකර්ෂණය ඒ වගේ දේවල් ගැන මිනිස්සුන්ට අමුතුවෙන් හිතන්න පෙළඹවීමක් ඇති කරනවා. එතකොට ඊට වඩා අපේ ලංකාවේ කතා වෙන්නේ මෙන්න මේ ජයිපේ ලේකම්තුමා ටිල්ලින්සිල්ල සහෝදරයා සහ විශේෂයෙන් අපේ අගමැතිතුමිය එතකොට විජිත හේරත් ඇමතිතුමා මේ ආදී පිරිස මේක බලන්න ගිය එක ගැන. ඉතින් බලන්න ගිය එක ගැන තියෙන කතාවට කලින් මම චූටි දෙයක් මතක් කරන්නම්. මොකද මුලින්ම තේරුම් ගන්න මේ අබා කියන්නේ කවුද කියන එක. අබා කියලා කියන්නේ ස්වීඩනේ ස්ටොක්හොල්ම් මං හිතන්නේ 1972 පටන් ගත්ත සංගීත කණ්ඩායමක්. මේගොල්ලෝ බොහොම පොඩියට මුල් කාලේ පටන් ගත්තේ. ඊටසේ මේ අබා කියන නමටත් හරි අපූරු කතාවක් තියෙනවා. ඒ අබා කියන නම හදාගත්තේ ඒ සංගීත කණ්ඩායමේ ඉන්න ගැහණු දෙන්නයි පිරිමි දෙන්නයි. ඒ ගැහණු දෙන්නගේ නම් දෙකම පටන් ගන්න ඒ අකුරින්, පිරිමි දෙන්නගේ නම් දෙක පටන් ගන්න බී අකුරු වලින්. එතකොට ගැහණු දෙන්නගේ නම් දෙකේ ඒ අකුරු දෙක දෙකොනට දාලා මැදට පිරිමි දෙන්නගේ නම් අකුරු දෙක දාලා තමයි අබා කියන නම හදලා තියෙන්නේ. මේ අබා කියන නම හැදුවාම ඒ අබා කියන නමත් එක්ක තව ගැටලුවක් මතුණා ඒගොල්ලන්ට. ඒ තමයි අබා කියන නමින්ම ඒ වෙනකොට සීඩනේ ගොටම්බර්ග් වල තිබුණා, වර්තමානයේ තාමත් තියෙනවා සාඩින් පැක් කරන කම්පැනියක්. ඒ කියන්නේ ටින් මාළු කම්පැනියක්. ඒත් මේ ටින් මාළු කම්පැනියේ නමත් අබා, මේගොල්ලන්ට දාන්න ඕන නමත් අබා. එතකොට මේගොල්ලෝ ටින් මාළු කම්පැනියක් ලියලා ඒගොල්ලන් කිව්වමනේ මෙහෙම අදහසක් අපිට තියෙන අපේ අකුරු වලින් ආමත් එන්නේ මේ විදිහට. නමුත් ඔයාලගේ කම්පැනියේ නම මේක. ඒ නිසා මේක මේ මොනහරි ගැටලුවක් මතු වෙනවද අපි මේ නම ගත්තෝ දැම්මුත් කියලා. ඒතකොට ටින් මාළු කම්පැනිය අය කිව්වා ඕගොල්ලෝ ටින් මාළු හදන්නේ නැත්තම් එච්චරයි ඕක පාවිච්චි කරන්න ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අපේ කම්පැනියේ කීර්ති නාමයට හානියක් නොවන විදියට ඕගොල්ලෝ වැඩ කරයි කියලා හිතනවා. ඉතින් එහෙම කියලා පටන් ගත්ත අබා කියන සංගීත කණ්ඩායම ටින් මාළු කම්පැනිය දැන් කවුරුවත් දන්නේ නැහැ, එහෙම එකක් තිබුණා කියලා දන්නෙත් නැහැ. නමුත් අබා කියන සංගීත කණ්ඩායම ලෝකෙ ඊට වඩා ලක්ෂ ප්‍රකෝටි ගණනක් ජනප්‍රිය වෙලා ලෝකෙ දැනට ඉන්න ධනවත්ම සංගීත කණ්ඩායමක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒකේ ඒගොල්ලෝ වයසය දැන් මූලික හතර දෙනා ඒගොල්ලෝ ඊට පස්සේ කසාද බැන්දා. මේ ගෑනු දෙන පිරිමි දෙන ඒගොල්ලෝ කසාද බැන්දා පස්සේ. ඉතින් ඒගොල්ලගේ ආවාසයෙන් එන කණ්ඩායමක් තමයි ලංකාවට ආවේ. මම මේ පුංචි කතාවක මේ දිග විස්තරයක් තියෙනවා අබා ගැන කියන්න. ඒකට මේක වෙලාව නෙවෙයි කියලා හිතනවා. කොහොම හරි ඔන්න දැන් අබා බලන්න ටිල්වින් සිල්වා යෑම තමයි මෙතන වැඩියම මේගොල්ලන්ට මේ දැනලා තියෙන්නේ. ඇයි එහෙම දැනෙන්නේ?
ඇයි මේගොල්ලු එකන මේකට විුද්ධ කතා කරන්න මේක කෝචෝ එකට ගන්නයි මේක නිකන් අපි දැක් ෆේස්බුක් එක ගොඩක් අයම ගන්න කින්ඩියට වගේ දාලති වුණ ඒකන් අර ආණ්ඩුවට පහර ගහන්න හේතුවක් ඔයන්න හොය හොයා ඉන්නයට ලැබුණු හේතුවක් වගේ මේක දැනුණා එන අර කුණු මස්කෑල්ල කම්බුණා වගේ එකක් තමයි මේ නරි රැල්ලකට මේක අපිට පෙනුනේ ඒගොල්ලු ඒ හැසිරුච්ච ආකාරය. ඇයි එහෙම හැසිරෙන්නේ? එහෙම හැසිරෙන්නේ ඒගොල්ලොන්ගේ සිතුවිලිවල තියෙනවා දෙපැත්තක්. ඒ කියන්නේ එක විදිහකට හිතනවා ඒගොල්ලෝ ජයපේ කිව්වහම නැත්නම් මේ මාලිමාව කිව්වහම ඒ කට්ටිය මේ නිකන් අර ඇල්ලතුරේ වතුවි කාලා ඉන්න පතෝල වතුවි කාලා ඉන්න ඕන නිකන් අර කෙහෙල් කොලේ බත් කාලා ඉන්න ඕන පිඟානකවත් කන්න හොඳ නැති ඒ වගේ සෙට් එකක් කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ. එහෙම කණ්ඩායමක්. එතකොට ඒගොල්ලෝ දැන් ඒගොල්ලන්ට දැන් ඔය අනු කුමාර සනාගේ ජනාධිපතිතුමා වෙන්න කලින් අපිට මතකයි මේ බිස්නස් ක්ලාස් එකේ ප්ලේන් එක යනවා මහා ලොකුවට දදා ඒක උජෝ වඩ මහා විශාල විනාශයක් අපරාධයක් කරා වගේ පෙන්නවා. එතකොට මේක රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ ප්ලේන් පිටින් සල්ලි වලට අරගෙන යන එක කිසි ගාණක් නැහැ. ඒක දැනින්නෙත් නැහැ. ඒක ඒගොල්ලෝ ප්‍රභූවරු. ඌ ඒගොල්ලෝ එහෙම යන්නේ. එහෙම තමයි. දැන් ඔය ෂෝ එක බලන්න මහින්දගේ පරපුරම ගියා නම් රනිල්ගේ පරපුරම ගියා නම් පාර්ලිමේන්තුවේ 225 හිටි සෙට් එකම ගියා නම් කාටවත් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ටිල්ලින් සිල්ලා සහ ජාතික ජන බලවේගයේ අගමැතිතුමියයි ඇමතිවරයෙකුයි මං හිතන්නේ වටකළ නියෝජ්‍ය ඇමතිතුමත් ගියා. ඒ කට්ටිය ගිය එක තමයි මෙවට ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ප්‍රශ්නයක් වෙන්නේම ඒගොල්ලන්ගේ සිතුවිලි තුල මේ ජනතාහිත පෙරමුණ පිළිබඳව හෝ මාලිමාව පිළිබඳව හෝ නිසි තක්සේරුවක් හැඟීමක් අවබෝධයක් නැතිකම. එක්ක අවබෝධය තියෙනවා ඒ පෙන්න්නේ නෑ. ඒක සමාජයට තමන් නොදන්න බව පෙන්නනවා. මොංගල් පාට් එක පෙන්නලි වෙලා මේක අවතක්සේරුවට පත් කරන්න පක්ෂය අපහාසයට පත් කරන්න උත්සාහ කරනවා. එහෙම නැත්තම් ඒගොල්ලෝ ඇත්තටම මේක දන්නේ නෑ. පොඩ්ඩක්වත් හිතන්න එපා කවුරුවත් ලංකාවේ මේ අලුතෙන් පත්වෙලා තියෙන ආණ්ඩුව ජාතික ජන බලවේගේ ඒ වගේම ඊ පිටපස තියෙන ජනතා විමුක්ති පෙරමුණ මිනිස්සුන්ගේ වින්දනයට බාධා කරන කණ්ඩායමක් කියලා. අපි උත්සාහ කරන්නේ අපේ අරමුණත් මිනිස්සුන්ට ජීවිත විඳීම ලබා දෙන්න, ජීවිත විඳින්න ලබා දෙන්න. මෙතෙක්කල් ඒගොල්ලෝ ජීවිත වින්දා, පාලකය වින්දා, නමුත් මිනිස්සුන් විඳෙව්වා. දැන් මේ ජනතා හිත පෙරුණ මූලික මාලිමාව බලයට පත් වෙලා තියෙන්නේ මිනිස්සු විඳවන කාලය ඉවර කළා. මිනිස්සු සහ රටේ සියලු දෙනා එක හා සමානව විඳින කාලයක් ලබා දෙන්න. මම හිතන පැහැදිලි කළ ඕගලන්ට. කාට හරි කියන්න පුළුවන්ද මෙතෙක්කල් ඔයාලා ජීවිතේ වින්දා කියලා ලංකාවේ? වින්දේ නැහැ. ජීවිතේ විඳින ඕගොල්ලෝ දැක්ක ඕන තරම් ඒ ඔයාලගේ ඡන්දේ අරගෙන ගියපු පාලකයෝ ලොක්කු ජීවිතේ විඳින ඔයාලා දැක්ක ඕන තරම්. ඒක කිසි ගාණක් වුණෙත් නැහැ කාටවත්. නැවත නැවත ඒ කට්ටියටම බලයට පත් කරා. ඒ කට්ටියටම ඡන්දේ දුන්නා. ඒගොල්ලන්ට විඳින්න දුන්නා තමන් විඳවන අතර. නමුත් මේ වතාවේ මිනිස්සු තේරුම් ගන්න තියනවා නැහැ. අපි ජීවිතේ විඳින්න ඕන ඊට වඩා වෙනසක් අපිට අවශ්‍යයි. ඔන්න අපි ඡන්දේ දුන්නා. දැන් මේ මෙතෙක්කල් ජීවිත විඳපු මිනිසුන්ගේ ජීවිත විඳවන්න සලස්සපු කණ්ඩායම් වල තරුයිසු වෙලා තියෙන නිසා ඒගොල්ලෝ දැන් උත්සාහ කරනවා මේ අලුත් පාලකයොත් එක්කම සමස්ත රටේ ජනතාව ආයමත් විඳවනවා දකින්න. ඒ තියෙන කුහක කුරිරු මානසිකත්වය නිසා තමයි මේ Facebook වලද අරවයි මේවයි හැම එකේම මේ වගේ දේවල් උලුප්පු උලුප්ප පෙන්න මිනිස්සුන්ව කුලප්පු කරන්න උත්සාහ කරන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ කවදාවත් අපි කිසිම විදිහකට මිනිසුන්ගේ ජීවිත විඳින්න එකට බාධා කරේ නැහැ. උදාහරණයක් විදිහට මට පෞද්ගලිකව මම ගණන් ගන්න පුළුවන්, මම අපි යයිපීට වැඩ කරපු කාලයේ අත්දැකීම් ගන්න පුළුවන්. ඒ කිසිම තැනක අපිට එහෙම කිසිම බාධකයක් තිබුණේ නැහැ. එහෙම බාධකයක් තිබුණා කියලා අපිට දැල්ල තිබුණෙත් නැහැ. නමුත් අපිට අවුලක් තිබුණා. ඒ අවුල තමයි අපි විඳවන්න දාලා අපේ බලයෙන්, අපේ කතිරයෙන්, ඒ වගේම අපේ සබ්බසකල මනාව ඌරගෙන කාලා උන් විතරක් ජීවිත විඳින එක ගැන අපිට ගැටලුවක් තිබුණා. ඒ ගැටලුව නිසා තමයි අපි අල්පේච්ච විදිහට ඉඳගෙන, කොහොමත් අපි අල්පේච්ච විදිහට තමයි ඒගොල්ලෝ තියන්න උත්සාහ කරේ. අපි ඒ විදිහට ඉඳගෙන මේක සටන කරා මිසක්
කවදාවත් අපිට ජීවිත විඳින්න නෑ විඳින්න නැතුව මේ ඉන්න තමයි මේ වැඩ කරන්න කියලා එමේ සිතුවිල්ලක්වත් හැඟීමක්වත් තිබුණේ නෑ. පොඩි උදාහරණයකට කියනවා නම් ඉතාලියේ මම ඉතාලියවිල්ලා කාලයක් ගියාට පස්සේ 1994 වගේ වෙන්න ඕන මට මතක හැටියට මම පටන් ගත්තේ ව්‍යාපාරයක් විදිහට රෙකෝඩ් බාර් එකක්. ලංකා වීඩියෝ කියලා රෙකෝඩ් බාර් එකක් පටන් ගෙන. ඒකට ජයිපේ වැඩ කරපු කෙනෙක් කොහොමද රෙකෝඩ් බාර් එකක් පටන් ගන්න කියලා කෙනෙකුට එන්න පුළුවන්. ඒ රෙකෝඩ් බාර් එකල වින්දනය දෙන එක නේ. ජීවිතේ විඳින්න මිස්සුන් අවස්ථාව සලසන දෙන එක. ඒ රෙකෝඩ් බාර් එක හරහා තමයි මගේ ව්‍යාපාරික ජීවිතය පටන් ගත්තේ. ඒ වගේම ඒ හරහා තමයි අපි ඒ රෙකෝඩ් බාර් එකේ රෙකෝඩ් වලට වඩා අපි කතා කරේ හුඟක් දේශපාලන සාකච්ඡා. අපි දේශපාලන සාකච්ඡා කොච්චරවත් කරා ඒ හා සම්බන්ධ කට්ටිය එකතු වුණා. ඒ රෙකෝඩ් බාර් එක හරහා අපි මම ඊපස්සේ මම මියුසික් ෂෝ කරා ගොඩක් සංගීත වේදින් ලංකාවෙන් ගෙන්නුවා. අමරදේව නන්දා මාලනී වික්‍රත්නායක වගේ ප්‍රවීණයන් ඇතුළු බොහෝ පිරිසක් මම ඉතාලියට ගෙන්නුවා. ඒ සියලුම දේවල් වින්දනය ලබන දේවල්. නමුත් ඒ අතරේ අපේ දේශපාලනයක් තිබුණා. ඒ දේශපාලනයට අර වින්දනයවත් මිනිසුන්ට වින්දනය ලබා දීමවත් ඒකෙන් ආදායමක් ඉපදීමවත් කිසිම දෙයක් අපිට බාධාවක් වුණේ නැහැ. මම පුංචි උදාහරණයක් කිව්වේ. එතකොට ඒ විදිහට හිතුවාම කවදාවත් අපිට කසාද බැඳිල්ලට බාධාවක් සමහර අය මට ඇහෙනවා කියනවා මේ නිකන් සාමාන්‍ය පෞල් ජීවිත ගත කරන අය නෙවෙයි මේ ජයිපේ. ඇයි නැත්තේ? මම 87 88 කාලේ ජයිපේ වැඩ කරද්දී ජනතා විමුක්ති පෙරමුණේ අපේ ප්‍රාදේශීය නායකයාව හිටි සහෝදරයා නැවතිලා හිටි අපේ ගෙදර. අපේ ගෙදර නැවතිලා හිටි අපේ ගෙදර ආරක්ෂාව තියෙන තැනක් නිසා එතන නැවතිලා හිටි ඒ අපේ සහෝදරයා කසාද බැඳලා හිටියේ ඒ ජනතා විමුක්ති පෙරමුණටම වැඩ කරපු සහෝදරයා. ඉතින් අක්කයයි දෙන්න අපි අක්කයයි කියලා කිව්වේ අක්කයයි දෙන්න ඒ ඒගොල්ලන්ගේ පළවෙනි බබා ලැබුණෙත් අපේ ගෙදර නැවතිලා ඉන්න කාලේ. එතකොට ඒගොල්ලන්ගේ පෞල් ජීවිතයක් ගත කරා. නමුත් ඒ අතරතුරේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය නායකයා අපි ඔක්කොම හැන්ඩල් කරියා. ඉතින් ඒකට බාධාවත් තිබුණේ නැහැ මේකට. ඉතින් මමත් ගොඩක් අඩු වයසෙන් කසාද බැඳ කෙනෙක්. ඉතින් ඒ නිසා ඒ කිසිම දෙයකට මේ ජනතා විමුක්ති පෙරමුණේ වීම හෝ මේ දේශපාලනයේ අන් අයට වඩා වෙනස් ආකාරයක හැසිරීමක් තියෙන කණ්ඩායමක් වීම හෝ ජීවිතයේ වින්දනයට බාධාවක් නෙවෙයි. ඉල්ලිල්සේ සහෝදරයා ඔයාලා දන්නේ නැතුව ඇති එයා තරම් මේ කලාව පිළිබඳව විග්‍රහයක් කරන්න දන්න කෙනෙක් කලාව විඳිනවා කියන එක හරියට විඳින කෙනෙක් අපි නම් මම නම් දැකලා නැහැ මං කලාකාරයෝ ඕන තරම් ආශ්‍රය කරලා තියෙන නමුත් ඒ ටිල්සිල්වා සහෝදරයාගේ තියෙන දැක්ම කලාව සම්බන්ධයෙන් එක වෙනම එකක් වෙනම කියවන්න ඕන එකක් මම දන්නේ මං වෙලාවක අතන ටිල්නිස සහෝදරයාට ආරාධනා කරනවා බොහොම ආදරෙන් ඔයා මිනිසුන් මේ කලාව පිළිබඳව මිනිසුන්ට දේශන පවත්වන්න කලාව තමන් දකින විදිය දේශන පවත්වන්න මම කියන්නේ දේශපාලන වේදිකාවේදී ටිලින් සිල්වා සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා වශයෙන් කතරම් ජනප්‍රිය වෙලා තියෙනවද ඊටත් වඩා ජනප්‍රිය වෙන්න පුළුවන් ටිලින් සිල්වා සහෝදරයා කලාව පිළිබඳව කතා කරන්න පටන් ගත්තා. ඒ තරම් හොඳ දැක්මක් තියෙන ඒ තරම් හොඳ රසඥතාවයක් තියෙන කෙනෙක් තමයි ටිලින් සිල්වා කියලා. ඉතින් ඒ නිසා මම නම් හරිම කැමති අබා සංගීත කණ්ඩායමේ ඒ අනු කණ්ඩායමක් එක ඒ කණ්ඩායම ලංකාවට ආපු වෙලාවේ ටිලින්ස සහෝදරය ඒක බලන්න ගියා කිව්වම ඇත්තටම හදවත පිනා ගියා. ඒ වගේ දෙයක් හරි විදිහට විඳින්න සුදුසුම කෙනෙක් තමයි ඒ ගියේ. ඒ වගේ මේ තමන් විඳපු දේ නැවත යම් කෙනෙකුට ඒකේ සුභවාදී පැත්ත ඒකේ සුන්දරත්වය හරියට විග්‍රහ කරන්න පුළුවන් කෙනෙක් තමයි ගියේ. ඉතින් අපි ආඩම්බර වෙනවා අපේ නායකයෝ අපි අමාරුවෙන් බොහොම කල්පනාකාරීව දුක් ලොකු ගැහැට ගොඩක් විඳගෙන මේ පත් කරපු අපේ නායකයෝ සැබෑ නායකයෝ බවට පත් වීම පිළිබඳව. ඒ කියන්නේ රටේ මිනිස්සුත් එක්කලා ඒ දේවල් විඳින අය බවට පත් වීම පිළිබඳව. ඒගොල්ලෝ ඒක ස්වභාවයෙන්ම ඒගොල්ලෝ ඒක ප්‍රායෝගිකවම පෙන්ලා දෙන අය පිළිබඳව. ඉතින් මේකට කෝචෝක් කරන අය මොන අරමුණකින් කරනවාද කියන එක දැන් ඔයාලට තේරෙනවා ඇති. ඒ හැම තැනකම තියෙන්නේ මිනිස්සු විඳවනවාට කැමති බව සහ මේ මොනවා හෝ දෙයක් අල්ලගෙන ඒක කුණු කතාවක් හදලා ඒ හරහා මඩ ගැහිම පහර ගැහිම අපහාස කිරීම අවඥාවට ලක් කිරීම ඒ දේවල් තමයි ඒ අයගේ ශබ්දකෝෂයේ සහ සිතුවිලි තියෙන්නේ.
ඉතින් ඒ වගේ අජූත චරිත වලින් මිදිය යුතුයි අපි ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මං හිතන ලංකාවේ සමාජයේ නිසි අවබෝධය ලබාගෙන ඒ අනාගතය හැදෙන්න ඕන කොහොමද කියන එක ගැන යම් යම් සිතුවිල්ලක යම් අරමුණක ඉන්නවා කියලා වගේ දැන් පේනවා. ඉතින් ඒක කඩන්න තමයි මේගොල්ලෝ මේ උත්සාහ කරන්නේ. අපි ඒ කිසි දෙකින් සැලෙන්න හොඳ නැහැ. ඉතින් අබා සංගීත කණ්ඩායමේ ඒ සංගීත සාජයේ බලන්න විශේෂයෙන්ම අපේ විජිත හේරත් ඇමතිතුමා යන්නේ ඉතාම වැදගත් එතුමා ගියේ. ඒක මොකද එතුමා සංචාරක ඇමතිවරයා. ඉතින් සංචාරක ඇමතිවරයා විදිහට සංචාරක ක්ෂේත්‍රයේ මේ වගේ සංචාරක ප්‍රවර්ධන සඳහා ඉතා වැදගත් වෙන දෙයකට එතුමා සහභාගි වීම ඒක ගොඩක් අගය කරන්න ඕන දෙයක්. අනිත් එක තව දෙයක් මම ඕගලන්ට කියන්නම්, මෙතන මිනිස්සු මම දැක්ක ප්‍රචාරය කරනවා මේක මේ සල්ලි දීලා ගියා කියලා. එතකොට ඒකෙදි යම් වියදමක් වුණා නම් ඒ ගියපු අය අපේ පෞද්ගලික මුදලින් තමයි වියදම් කරේ. ඒ වගේම මේකට ප්‍රවේශ පත්‍ර රුපියල් 7500 ඉඳලා 50000 දක්වා තිබුණේ. නමුත් අපේ පක්ෂෙන් ගිය අයට ඒවට වියදම් වුණේ නැහැ. මොකද රජයේ වෙත ලැබුණු විශේෂ ආරාධනාවක් මත තමයි ඒ කට්ටිය ඒකට සහභාගි වුණේ මට දැනගන්න තියෙන විදිහට. ඉතින් එහෙම නැතුව ඒගොල්ලෝ සල්ලි වියදම් කරගෙන ගියා වුණත් ඒ තමන්ගේ අතින් වියදම් කරගෙන ගියා මිසක් ඒවා කොහොමටවත් කවදාවත් රජයේ මුදල් නම් වියදම් කරන්නේ නැහැ, රජයේ දීපල නම් වියදම් කරන්නේ නැහැ. ඒක ඉරහඳ වගේ ස්ථිරයි. හැම කෙනෙක්ම මේ පක්ෂයේ යම් දෙයක් වියදම් කරනවා නම් ඒ වියදම් කරන්නේ රජයේ දීපල නෙවෙයි, තමන්ගේ සල්ලි. ඒක මතක තියාගන්න. ඉතින් ඒක ලොකු වෙනසක්. ඒ වෙනස ඕගොල්ලන්ට පුරුදු නැහැ. කාලයක් යනකොට පුරුදු වේවි, කාලයක් යනකොට ඔයාලට තේරේවි. රජයේ මුදල් ඉතුරු කරනවා කියලා කියන්නේ ඔයාලා ධනවත් වීමේ, පොහොසත් වීමේ, රටේ ජනතාව පොහොසත් වීමේ ආරම්භය. රටේ ජනතාව දුප්පත් වෙලා තියෙන්නේ මේගොල්ලෝ මංකොල්ල කාපු නිසා, හොරකම් කරපු නිසා. ඒ වගේම මේ වීඩියෝ එකට පොඩි කෑල්ලක් තව එකතු කරන්නම්. ඊයේ පෙරේදා මේ නිදාණයේ පිළිබඳව ලොකු ආව්වක් ගියා. මමත් වීඩියෝ එකක් කරා නිධානයෙන් අපේ ජනාධිපතිතුමාට ඇතිවෙච්ච වාසි පිළිබඳව. මොකද මේ මිත්‍යාව මිනිස්සුන්ගෙන් දුරස්වීම පිළිබඳව. නමුත් මේ උදවිය බොහෝ අය මම දැක කමෙන්ට් වල ගොඩක් තියෙනවා. මේ නිදන් කතාව නැති වෙනවට අකමැති පිරිසක් ගොඩක් ඉන්නවා. මොකක් මේ නක්ෂත්‍ර කරන අය, ඒක ව්‍යාපාරයක් විදිහට ඒවෙන් ජීවත් වෙන අය, කිසි ගැටලුවක් නැහැ ඕගොල්ලන්ගේ ජීවිකාව කරගෙන යන්න. නමුත් මිනිස්සුන්ගේ රැවටීමේ සීමාවක් තියෙනවා. එතකොට ඒකෙදි තව කෙනෙක් ගොඩක් අය කියලා තිබුණ එකක් තමයි රාජපක්ෂලා ඊට පස්සේ ප්‍රේමදාසලා හැමෝම නිදන් හැරුවා, නිදන් හාරලා තමයි ඒගොල්ලෝ ධනවත් වුණේ කියලා. පොඩ්ඩක් ඔළුවට තේරුම් ගන්න. ඒ නිදන් හැරුවාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. නිදන් වල නම් මම නම් විශ්වාස කරන්නේ නැහැ. නිදන් කියලා જાතියක ওই මහා වස්තු සම්භාර තියෙනවා කියලා. එහෙම වස්තු සම්භාර තියෙන විදිහක් නැති එක හේතුවක් තමයි අපේ රජවරු මෙතෙක් කල් ඔය අතීතයේ හිටපු රජවරුත් මේ 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 වර්තමානයේ වෙනකන් හිටිය කට්ටිය වගේම තමන්ගේ බලය වෙනුවෙන්, තමන්ගේ සැප සම්පත් වෙනුවෙන් ඌනෑම වැඩක් කරපු කට්ටිය. ඒගොල්ලන්ට අපහාස කරන්න අපි හොඳ නැහැ. අපේ පරණ සාමාන්‍ය අපේ දේශපාලනඥයෙක් වුණත් කවුරුණත් මියගිය අයට අපහාස කරන සිතක් අපේ නැහැ. නමුත් ප්‍රායෝගිකව හිතලා බැලුවොත් ඔයාලා හිතන්න තමන්ගේ තාත්තව මරාගෙන, පුතා මරාගෙන, අම්මා මරාගෙන, සහෝදරයා මරාගෙන, අරය මේ සමූල ඝාතනය කර කර ඒව රජ වුණේ මේ සියලු සල්ලි මේ තියෙන මුතුමැණික් ඔක්කොම එකතු කරලා පොළොවට හංගන්නද? මොන මොංගල කතාවද එහෙම? එහෙම කරේ නැහැ කවුරුවත්. ඒ තිබිච්චේව තව කෙනෙක් ගන්න සටන් කරා. ඒ සටන් කළේ ඒ ටික තමන්ගේ කරගත්තා. අන්න ඒ වගේ කරගෙන මිසක් ඒගොල්ලෝ මේ කොහෙවත් පොළොවටවත් කොහෙවත් හැංගුවේ නැහැ. එහෙම හංගන්න හැංගුවා නම් ඒ හැංගුව තනියෙන් ගිහිල්ලා හංගන්න බෑ. කවුරු හරි දැනගන්නවා. ඒ දැනගත්ත එක උස්සනවා ඒක. එහෙම තමයි ගියේ දැන් කාලේ වගේම තමයි ඒ කාලේ. ඒ නිසා මේ නිදන් හැංගුවා කියන කතා මේව විශ්වාස කරන්න එපා. එහෙම හංගන්න කිසිම ප්‍රායෝගික හේතුවක් ඒ රජවරුන්ට තිබුණේ නැහැ. මිනි මරාගෙන රජ වුණේ තියෙන ඔක්කොම දබ්බදකලමනෝ අරගෙන පොළොවාසේ හැර ගලක් අස්සේ හැර ගහන්න නෙවෙයි. ඒක හොඳට තේරුම් ගන්න. ඊළඟ එක තමයි මේ ඔය රාජපක්ෂලා හරි කවුරු හරි එහෙම නිදන් හැරුවා කියලා කියනවා නම් ඒ නිදන් හැරුවා කියන කතාවත් මට හිතෙනවා, මගේ අනුමානයක් මේක, ඒගොල්ලෝ විසින්ම ප්‍රචාරය කරන්නේ නැති. මොකද මහජන මුදල් හොරකම් කරලා උග්‍ර සැප සම්පත් විඳිනකොට මිනිසුන්ට සැක සංකා ඇති වෙනවා කොහෙන්ද යකෝ මුන්ට මෙච්චර සල්ලි කියලා. එතකොට ඒගොල්ලන්ට විසින් මේගොල්ලන්ට පුළුවන්කම තියෙනවා නිදන් කතන්දර දාලා මිත්‍යා විශ්වාස මිනිසුන්ගේ හිත්වල තියෙනවා. ඒවා පොඩි ප්‍රචාරයක් දුන්නාම චූටි වචන දෙක එළියට දාන්න කොහෙන් හරි කවුරු හරි ලව්ව කෝගාල මුළු රට පුරාම යනවා. අන්න අරු නිදන් හාරලා අරුන් අර ලක්ෂයට කොඩි දාගෙන ඉන්නේ, අර කෝටි කෝටි ගණන් වියදම් කරන් නිදන් හාරලා තමයි කියලා
ප්‍රචාරයනවා. ඉතින් ඒ මොකද මිත්‍යාවට හරි ඉක්මනට තකු යනවා. ඉතින් ඒව නිසා ඒ කට්ටිය මිත්‍යාවලුත් එතන අයිති ප්‍රයෝජනක් ගත්තා කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ හොඳ වැඩ කරાય නෙවෙයි. නමුත් නරක වැඩ කරත් මේ නිදන් හාරලා කෝටි කෝටි ගණන් මේ මුතුමැණික් හංග ගත්ත කියලා කියතන බෑ. තව එකක් කියන්න. මෙච්චර තාක්ෂණයේ දියුණුව මෙච්චර දේවල් අඩු ගන්න එක නිදානයක් හාරපු තැනක එක මොකක් හරි එකක් ෆොටෝ එකක් ගත්ත කෙනෙක් ඉන්නවද? ආසාවට ෆොටෝ එකක් ගන්නවගෙන ඉන්නවද? නිදානයක් හාරලා මහ මුට්ටිය කරත්තරන් ගොඩකුයි මැණික් ගොඩකුයි හම්බුනා නම් ආසාවට කවුරු හරි ෆොටෝ එකක් ගන්නවා. එහෙම කෝ එකක් කොහෙ හරි තියෙන නම් පෙන්නන්න. ඉතින් ඒ නිසා බොරු කතාවල් රැවටෙන්න එපා. ඉතින් ඒ බුරු කතා වලට රැවටෙනවා. නමුත් මේ ඇත්තට මුණ දෙන්න දන්නේ ඒවට මොන හරි එකක් කිව්වහම Facebook වල කවුරුහරි ඉන්දියට නෝන්ඩියට දෙයක් දාම ඒකටත් සෑවටිලා මිනිස්සු හැම අතින් මිතින් අනේ මන්ද අපේ මනස ටිකක් හදාගන්න කාලයක් යයි. කොහොමනත් මේ මොහොතේ මුළු රටම එකතු වෙලා මාලිමාවට ඡන්දි දීලා මේ වෙනස ඇති කිරීම පිළිබඳව අපි මුළු රටේම ජනතාවට ස්තුතිවන්ත වෙන්න ඕන. ඉතින් ක්‍රමානුකූලව අපි හිතනවා ඒගොල්ලෝ වෙනස්සේ මනස හදාගැනීමේ උඟත් දේවල් ටික ටික දිය වෙලා යාවි. තාම ආරම්භය විතරයිනේ. හරි එබන දැන් ඔන්න ඔයාලා දන්නව අබා සහ ජවිපි අතර සම්බන්ධය. ඒ නිසා ඔයාලා හැමෝටම අබා ලබන්න පුළුවන් වාතාවරණයක් තමයි ලංකාවේ අනාගතයේ බිහි වෙන්නේ. ඒක බිහි කරන්න තමයි මේ සේරම මාන්සුනේ අපි. ආයුබෝවන් සුබ දවසක්.